නමෝතස්ස භගවතු අරහතු සබ්දම්මි සුවප් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවතු අරහතුෝ සබ්බදම්මි සුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාාගතස්ස සබ්බ්ഞුුණෝ සම්මා සම්බුද්ධස්ස උතුම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනම වෙලාවේ මගේ මොවින් වැරදි වචනයක් පිට නොබේවා මිත්‍යාදුෘෂ්ටික වචනයක් පිට නොබේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොබේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ, සත්තිමෝ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු වාරයන් වහන්සේලාගේ අනු ග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනු ග්‍රහයි ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාලේ සත්‍ය ධර්මයම ඔබෝධ කරගනිත්වා සාධෝ, සාධූ, සාධෝ සත්් ධර්මශ්‍රාවක කාරුණිත ගුණගරුක පිින්වත්න. අද දවසේදී පිං අත් හැමදිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින්. ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්ධය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවනය කරන්නටයි. අදම උතුන්මූ ධර්ම දේශනාවේ පි අට දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ. මොරුටුව පදිංචි හේමමාල්ලි වෙළගෙදර සහ උදිත වෙළගෙදර කියන පිංවත් එපල. අපි ඒ පිංවතුන්ට සද්ධර්ම දේශනාව අවසානයේ පුොයාාන ෝදනා රීමි අරමුණි අදත් ඉරිදා ධරමදක්ෂිනා ධර්මානු ශාසනාව පවත්වන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ පිහතුන් දන්න අපි බොහොම වටින මාතුෘකාවක් කොස්සේ මේ දවස්සල මේ දේශනා මල්ලාව සාකච්ඡා කරගෙන යන්නේ භාග්‍යතුන් වහන්සේ මේ ශසනයේ සිවුවනක් පිරිසක් කියල කියන්නේ කාටද සාසනී සි්නක් පිරිස කියන්නේ මොනවගේ ලක්ෂණ වලින් යුක්තයිද. කියන කාරණාව දක්කොපු කොටසා. නක නම් කරල තිබිණ මාරායචනය කන කොටස හැටියට බාපරණනිබ්බාන සූත්‍රී. එද මාරයා ආයචන කරන කොටසකිල කියන්නේ භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්යේ ලබල අටවිනි වර්ශයේදී මාරය විල්ල බුදු හාමුදුරුවන්ට තැන් ස්වාමිණ ඔබ හන්සේ . අරමොන්න මස්ක ප්‍රා් කරගත්තන ඉටු කරගත්තන දැංි තිං ඔබහන්සයි පිරිිවන් පානකකිවවා ඒේ වෙලා විදිී මාරයට බුදුහාමුදුර පිළිතුරක් හැටිට දෙන්නේ මං මෙන්න මේ වගේ ලක්ෂණතියන සිව්ුවනක් පිරිසක්මී ශාසනී බිහිවෙන තාක්කල් මම පිරිනිිමන් පාණ්ඩිනය කියලා එතුර මෙන්නෙ මේ වගේ ලක්ෂණතියන සිව්ුවනක් පිරිසක් කියලා කිව්වම. තමයි භාග්‍යොතුන් වහන්සේ මේ සාසනයහි බලාපොරොත්තු වෙච්ච සිවුවනක් පිරිස තිං බුදුරජාන් වහන්සේ ඒ ලක්ෂණ අපිට පෙන්වලදුන්නු නිසා අපිත් බුදුහාමුදුරුවන්ගේ සැබෑ ශ්‍රාවකයෙක්ද කියලා මැනල බලන්න පුළුවන් හොදාවස්ථාවක්මක අපි පසුගිය කාර්ණාටික නැවත මිනිහි කලෝත් මේ භාග්‍යතුන් වහන්සේගේ සාසනයහි යම්කිසි භික්‍ෂුවක් කැන සිව්ුවනක් පිරිසම ගිහි පැවිදි හැම කෙනෙක්ම වියත් භවට පත්යෙන් ඕන ියත්වනෙනම කියල කියන්නේ නිර්වාන මාර්ගය කියල දෙන්න පුළුවන් තරමට වියත්වෙෙන්න්න ඕන. විනීතා කියල කියන හික් මිච්ච කෙනෙක් වෙන්න ඕන. විශාරදා කියල කියන්නේ පරතෙරටම ඉගන ගත්තු කෙනෙක් වෙන්න ඕන. ැ දානය කෙනෙක ගත්තුොති ධානය සම්බන්ධීන් තියන කාරණාවල් හැමේකක් විගෙන ගත්තු කෙනෙක් එට ඕන. විශාරදා කියල කියන්නේ එකයි. දර කවර හර ක ෙනෙක් ල ප්‍රශ්න කරු. යෝනෑම ප්‍රශ්නිකදී එකනට පිළිතුරු දෙන්න පුළුවන් හැකියාවක් තියෙන එනිසයි කෙනා කිසි වෙලාවක බියට පත්වෙෙන්න්න විශාරධ භාවියට පත් වුනාම. ඉනකට බහුෂත වෙන්න ඕන එකනේ බොහෝ බනාහල තියෙන කෙනෙක් පන්න ඕන. ඒවගේම තම යහපු බන දම්ම දරා මතක තබාගත්තු කෙනෙක් වෙන්න ඕන. ඉළඟ කාරණාව තමයි දම්මානු දම්ම පටිපන්නා ඒ ධර්මය ටනුව ප්‍රතිපදාව පොරණ කෙනෙක් න්න ඕන. ඉළට සාමීචි පටිපන්නා උසස් කෙනෙක් බවට පත්තිෙන්න්න ඕන සාමි කල කියන උසස්තුවට සාමීචි පටි පන්නා කියල කියන්නේ උසස් බවට පැමිනිියා කිය නර්ථය උසස් කෙනෙක් බවට පත්තින්න ඕනට අද කතා කරන්න තියන්නේ අනුදම්ම චාරිනෝ කියන වච්චනය මේ අනුදම්ම චාරිනෝ කියල කියන්නේ ධරමයට අනුව ජීවිතය හැඩගස්වා ගත්තු කෙනෙක් බවට පත්තිෙන්න්න ඕන කියන කාරණා දම් ා න කෙල ගන්නේ එකයි ධර්මයට අනුව ජීවිතයේ හැඩගස්වා ගත්තු කෙනෙක් බවට පත් පන්න ඕන. තමන්ගේ ජීවිතය පින්හතුනි පෝෂණය කරගන්න ඕන ධර්මයට අනුකූලව තමන්ගේ සීලයේ පිරිසුදු කරගන්න එක තමන්ගේ ප්‍රඥාවදියුණු කරගන්න එක කෙලෙස් හිත යටපත් කරගන්න එක මේවා පිංොතුනි බලන්න ඕන. එ ඒ තත්වයට තමන්ගේ ජීවිතයේ පත්වෙලා නැත්තාං එ මේ ශාසනය ඒ කෙනාව හඳුන්වන්නේ හිස් මෝගපුරුෂය කියලා තුච්ච කෙනෙක් කැටි හඩුරන්වන්නේ තුච්ච කියන්නේ හිස් කියන එකයි මතුපිටිං ලස්සනට පෙරුනට ඇතුළ හි ධර්රමය බොහෝසයන් දැනගත්ට වැඩක්නේ තමන්ගේ ජීවිතය තුළේ ඒ ධර්මය දකිනිිනෙන්තා සීලේෙන් සමාධියයෙන් ප්‍රඥාවෙන් මෙම දියුණු කරගෙන තියෙන් ඕන. Nachdem, <effectively> disciple, on or or ෙ හිත හැම වෙලාවකම යටපත් කර ගත්තු කෙනෙක් බවට පත්තින්න ඕන දැන් උදාහරණයක් කැටියට කියනවන අපි හිතුමොන්න දේශාදික පුද්ගලයක ඉන්නවා ඔගේ දේශීය අධිකයි. ඒ එනම් මේ ශාසනයට එනවා ශාසනැ ගිහි කැටියට හෝ පැවිදෙක් ැටියට අප ගිය කැටිට ගමුකු බනාහන්න සිල්ගන්න එනවා හැම පෝයටම සිල්ගන්න එනවා.ඒවගේ දන් දෙෙන් එනවා කම්බල්ට එෙනවා නිතර නිතර බණහනවා එතු මේ අය මේකෙන දේශදික කෙනෙක්න තරහ යනවා කියන් තිගන්නවා තින් එක භයානක කෙලෙස් ධර්මයා අපිතු දැ මේ මනුසිය අවුරුතු දහයක් එක දිගට පන්සලටපු කෙනෙ අවුරුදු දහයක් එක දිගට මේ කටයුතුවට සම්බන්ධ වෙච්ච කෙනෙ තැමි බුදු දහමී තිබෙන අරමුණ තමයි කෙලෙස් නසනක ධර්ම චක්‍රයක් කල කෙනෙ එකයි චක්‍රය කෙල්ල කියන්නේ ආයුදයක් කියන එක මේ ධර්මචක්‍රයෙන් කරන්නේ සක්විත රජතුමාට තිබෙනවා චක්කරතනය කළ විශේෂ ආයුදයක් ඒවගේ තමයි මේ ධර්ම චක්‍රය කෙල කියන්නේ ජ ධර්මචක්‍රය කෙල කියන්නේ තායුදය ධර්ම චක්‍රය හදන්නේ තේවිදියටන ධර්මචක්‍රය හදන්නේ අරයන් තිස් සතක්ක අර තිස්සත දක්වන්නේ. ඩලාේ නිරූපණය කරන්නේ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම. එතකට ඒ ධර්ම චක්‍රයා චක්‍රේ ඇතුළේ චක්‍ර දෙකක් තියෙනවා එකකින් හඳුන්වන්නේ භාග්‍යතුන් වහන්සේ බුද්ධත් තෙලා බපු බෝධිමෝලේදදි හදමඩලි උපන් ධර්මයයි අනි චක්‍රයෙන් හඳුන්වන්නේ භාග්‍යතුන් වහන්සේ දම්සක් පැවතුන් සූත්‍ර දේශනා කරපය වෙලාවේ උපන්නාව ධර්මයයි. තේ එක්කම චක්‍රේ චක්‍ර දෙකක් තියෙන් වන හරි ධර්ම චක්‍ර හිමයි මිනිම ධර්මී නැමැතිමි චක්‍රයිෙන් තමන්ගේ හිතේතියන කෙලෙස් නැමැති හතුරංව නසල විනාශ කරලා දාන්න ඕනෑ එක තමයි ධර්ම චක්‍රයේ තිබෙන අරබුණ. සක්විතරයිතුමාගේ චක්කරාතනින් හතුරු විනාශ කරන වගේ බාගෙතුන් වහන්සකි මේ ධර්ම චක්‍රයෙන් කෙලෙස් නෙමැති හතුර විනාශ කරල දාන්න ඕන. කොද කෙලෙස් කියල කියන්නේ අති භයානකම හතුරා තමන්ගලාන්ගේ එන භයානකම හතුරා භයානකම හතුර කියල කියන්නේ ඇර බුදුහාමුදුරු කියන්නේ දිසෝ දිසං යන්තන් කයිරා වේරිවා පණවේරීනාන් බලවත් හතුරෙක් කොට කරන හතුරුකමකට වඩා මෙලොකේ අති භයානකම කාරණාව තමයි තමන්ගේ දෝෂ්‍ය හිතින් කරනකු සලකර ත්‍රිය ගො හතුරෙ හතුරුකමක් කලොත් ඒ හතුරා අපෙන් පලිගන්න එක ජීවිතයකයි. අපි හතුරිකුට ගැහවෝ ඒ හතුරපට ගහවි අපි අතපයේ කපාවි උපරිමෝණන් ඒ හතුරැවිල් අපිෝ මරාවි. මෙරිෙල ඉල්ලඟ ආත්මිට ගියාම ඒ හතුරයින්නේ නෑනේ අපි ෝ හොයාගෙන මනුස්සය ගේ ජීවිතය ට ගැහුවා මේ මනුස්්‍යාව ගේ ජීවිතයත් මැරුවේ ම නමුත් මගේ තරහතාම නිමුුණනේ දෙැමු දැනුත් මේ මනුස්යගෙන් ම පල්ලිග ඕ ලෙන්නේ නෑන. ඒවිදියට හතුරෝ පලිගන්න එක ජීවිතයකයි හැබැයි මේ දෝෂ්‍ය හිතීන් කරන අකුසැල ක්‍රියාව අපි තුම එක ජීවිතයක සතෙක් මරණවා එතුට ඒ අක්කුසල්ල විපාකය සමහරලාට ජීවිත පන්සීය සමහරලාට ජීවිත ලක්ෂයක් එමනං ජීවිත කෝටිය සමහරලට විපාක දෙන්න පුොළුව නමුත්තර හතුරාපෙන් පල්ලිගත් එක ජීවිතයකයි කරමයා පෙන් පල්ලිගන්නවා දෝෂහිතින් කරපු කරමය පලිගන්නවා ජීවිත ගණනවා එමනං වැඩ්ඩිපුරම අපට දුකලබා දෙන්නේ හතුරට වඩා මේ දෝෂහිත හතුරට වඩා දෝෂහිත තමයි වැඩඩිපුරමමා පෙන් පල්ලි ගන්න එතට එෙමනං පින්හතුන මේ බයානකම හතුර තමයි කෙස් සිත ඔය භයානක හතුරව නසන්න පුළුවන් විනාශ කරන්න පුළුවන් දමනය කරන්න පුළුවන් පාලනය කරන්න පුළුවන් මොකකින්ද ධරමී නෙමිති අයුදී බන්න අහන්න අහන්න එකනාගිමි කෙලෙස් හිත දමනය වෙනවා කෙලෙස් වලට ඉස්මතු වෙන්න තියන අවකාශ අඩුුවෙනවා ආනන්නේ විදියට තමයි මේ කෙලෙස් හිත පාලනය කරගන්න පුළුවන් වෙන්නේ දෙ අපි කාරි කලින් කාරණාවට ගියෝතින් දෙැන අවුරුදු දහයක් කෙනෙක් පණහනවා අවුරුදු දහයක් සිිල්ගන්නවා. එතොට ඒ කිනාා අපි හිතමුක දැංහර ආවේ දේශයෙන් කියලා දෙ අවුරුදු දහයකට පස දේ මනුසයට එන්න ඕන ප්‍රතිඵලයමකක්ද. අර දේශ සහගත හිත අඩු වෙලාතිය එන්න ඕන. කලින්ට වඩා කේන්තියන ගති අඩුවෙලාතියෙන්න්න ඕන. ඇැයිතින් කලින්ට වඩා කේන්තිය වැඩිවෙලාන? කලින් තිබොනට වඩා කලින් තිබොන වගේම කේන්තිය නම් තියෙන්නේ එකන පින්තුනි බණහල වෙනසක් වෙලානෑ. ඒතුට සමාරලට වගේ හිතන්න පොළුවවා එහනැතින් මේ බනැහුව කලලා වැඩක් නෑන කලා. එතකට ඒ වරදච්චෝ මේ ඉදිරිපත් කරන්නේ ධර්මයට. එක බනැහෝට වැඩක් නැහැකිල තමයි කියන්නේ. ඒතින් අඥාණන්ට හිතන විදිය. බණ අහන්න අහන්න කෙනෙකුගේ කෙලෙස් යටවෙනවා හැබැයි කෙලෙස් යටවෙන්නේ කාගෙද බණ අහනායගේ මටහිතන ගොඩක් අයට තියෙන්නේ බන ඇහෙනක ඇහෙනෙ එකයි අහන එකයි කියන්නේ දෙකා බන ඇහෙන අයටකෝ මොකද වෙන්නේ බන පරට ගිහිලවාඩි වෙනවා එක වෙන වෙන දේවල් කල්පනා කරකරන්නවා වෙන වෙන වැඩකර කරන්නවා වර්තමාන අප නිතර්ම දකින කාරණාවක් ජංග දූර කථනාර ගෙන ගිහිල්ලා බණහන ගමන් ඒක ඔවබෝධ ඉන්නවා. එ ඒහමයට පින්වතුනි කොච්චර බනැහුවත් වැඩක් න එක හරියටට සිදුරු වෙච්ච ව්ටියට වතුරු පුොරෝණ වගේ වැඩ. කිසිීම වැඩක් නේ. ධර්ම ගෞරවයෙන් බණහන් ඇති කිසිම කෙනෙකුට මේ ධර්මය ප්‍රඥාව දියුණු වෙන විදදිහට හිතට යන්නේනේ. ධර්ම ගෞරුවෙන් බනහනයට. අපි ගෙන ගත්තු ධර්මාචාරවරු කියන කාරණාවක් තමයි ත්‍රිපිටක පොත කියවනකොට කවදාවත් ඒ පොතෝඩින් අතතියන්නේ නෑ කියලා එකන් දෙ අප සමහරලාවට පොතෝකුලොට තියාගෙන අතතියාගන්න වනේ පොතෝඩින් එමන ැම් මේසෝඩින් පොතතියලා සමහරලාවට අතතියාගන්න වැළමිට තියාගන්නවා පොතෝඩි තමන්ගේ අතක්තියන එක තබා පිතුන වන්න පොතක්වත් ඒ ත්‍රිපිටක පොතෝඩින් තියන්නේ කියවා. කිසි දවසක කියව්පපු ත්‍රිපිටක පොතා අපිරිසු දුටැනක එමනම් පහත්තැනක තියන්නේ කියවා. චරට ධර්ම ගෞරවයකින් ධර්මීගෙන ගෙන තියෙන්නේ. එනිසාම අප අදදැකම් ලබල තියෙනවා. ඒ ධර්මාචාරවරුන්ගෙලඟ පුදුමාකාර දැනුම් සම්බහරයක්. සමහර ධර්ම කාරණ ඒ කොහොම ස්මතු වෙනවදගල හිතා ගන්නක් බේ. මට හිතන භාගතුන් වහසගේ කරුණාව. මොද මේ ධර්ම ගරුභාවේ තියෙන කෙනාට තමයි එක හරියටම පිහිතන් නැත්තන් මේ ධර්මය රල ගද්දූප ක්‍රමයට ඉගෙන ගන්නයට අලගත්්දූප ක්‍රමයට මේ කහනයට කිසිම තේරුමක් න. අලගදද පරිියප්ති ක්‍රමයට ඉගෙන ගන්න ඉවනි. සමහරලට ධර්මය ජීවිකාව කරගන්නවා. ජීවත්වන මාර්ගයක් කරගන්නවා පිිතුර මේ ධර්මය තියෙන්නේ ජීවත්වෙන මාර්ගයක් කරගන්න නෙවෙේ නිවන්දකිනට මගක් හදාගන්න ධර්ම තිය නැ පාගතු නංස දේශනා කරේ ආන් ඒ කොට ේටු කරගන්න නමුත් සමහර කෙනෙක් ජීවත්වෙන මගක් කරගන්න. සමහර කෙනෙක් තමන්ගේ තත්වේ උසස් කරගන්න මේක ඉගෙන ගන්න හදනවා. ඔය වගේ ලාබා පික්ෂාවන් මූලික කරගෙන කවරුහරෙනෙ දධර්මය ගෙන ගන්නවාන්න. ඕහට සසරේ මහ භයානක දුක්වෙපාක ලැබෙන්නේ බුදු හාමුදුරු ඒනිසාම කියනවා එහෙම බනිගනගන්න වට වඩ නිදාගනන්නකීට වඩා වටින වකිව්වා බනි ගැගන්නඇතුව. මොකද නිදාගන්න කෙනාට නිදාගන්න කේතිනකුසල කර්මටික විතරයි තියෙන්නේ. මකදදිික නින්ද තකුසලයක් ො නින්දට දැඩිව බැහිවෙන කෙනනාව ධර්මී හඳුන්වල තියෙන්නේ සර්පයෙක් වෙනවා කියලා නග. ඒ විදියට ධර්මය භාවිතා කරන සමහරයි ඉන්න. වන සමහරයි ඉන්නවා නිත්තරණ පරිියයක්ප්ති ක්‍රමයට ධර්මීගෙන ගන්න අය. ඔන්න ඔය පිරිසට විත්තරයි පින් වතනමේ ධර්මී ප්‍රතිපලතියන. මොකද මේ නිත්තරන පරිියප්තික ක්‍රමේයට ධර්මීගෙන ගන්නයි කියන්නේ. ඒ ඒ අය ඇහෙ නෑයනවේ අහන අය විමසනාය හොයනයේ ධර්මය අහන අය. යුතුකංගටු කරන්න කියලා බනාහනවනිවී. සේ දයකක් ච්ච පලේරිගිල බනහන වනවේ කවරුරරි කියව්පු පලේරරිිහිල බාන වනවී. මට ධර්මී ඉගෙනගන්න ඕන මොකටද මට හරියට සිිල්රකිෙන හැටගෙන ගන්න. මට ධරමී ඉගෙන ගන්න ඕන මට හරියට දදින හැටිගෙන ගන්න. මට හරියට ධරමීගෙන ගන්න ඕන මට භාවනා කරන හැටිගෙන ගන්න. ති අන්න ඒ ක්‍රමීයට ධර්මය පුරුදු පුහුණු කරන කෙනාට තමයි මෙ ධර්මය හරීයටට අවබෝධ වෙන්න. මේ ලෝකෙ පිවතුනි බනාහල විෙනස්ශ්‍රෙන්ය ඔයි ප්‍රමාණි විතරයි. එ පිරිසේ විතරේ බනහල වෙනස්වෙන. එනිසා පිංවතුරිමි බනාහන හැම කෙනෙක් පො විෙනස්ශවෙන් නඇත්ති ගොඩක් අයිනි අහනයට වඩා එහෙනයිය. මොකද වෙනවෙන අරමුණෝසේ තමයි බනහන්නෙන්නේ. ත්‍රේ අයට පිින්වතුනිිමි ධර්මය තේරෙ නිනේ වැටහෙ නිිනේ. මොකද කියල තියෙන්නේ. ධර්මී හැසිරෙන කෙනාට විතරයි ප්‍රඥාව වැඩෙන්න්නේ කියලා ධර්මී හැසිරෙන කෙනාට පමණයි ප්‍රඥාව වැඩන එහම නැත්තං කොච්චර ධර්මදරයකුනත් තමන්ගේ ළඟතියෙන්නේ සාමාන්‍ය ජීවිතයක්න ඔහු තුච්ච පුරෂයෙක් මෝග පුරුෂයෙ ැටිට තම හඳුන් වන්නේ හිස්සූ පුරුෂයක් හැටිට තමයි හඳුවන්වන්. ධර්මයට අනුව තමන්ගේ ජීවිත හැඩග හෙල තියෙනවද කියළ බල ඕ. වෙනස්ම කෙනෙක් බවට පත්වෙන් ඕන. තමන්ගළඟතින සාම්ප්‍රදායික මතවාද දෘෂ්ටි දුරු කරගත්තු කෙනෙක් වෙන්න ඕන. ත තන් ටෙන්නනං අර නෝනින් විිම සලබලනවකින කාරණාව තියෙන් ඕන. මේක නෝනී විිම සලබලනව කියන කාරණාව. ධර්මීගෙනගන්න ක්‍රම පහිෙක්කක්නි මනසානු උපෙක්්‍යතා කියන කොටස. නෝනනි මිම සලබල නඕන්න තේරුම් කරන ත්හරන මොකද මේ දේශනාව තු කිව. ි මේ භාගතුන් වහන්සේගේ සාසනීහි සැබෑ සසිව්න පිරිිස ල ති ලක්ෂණික තමයි කියන මිනිම ලක්ෂණ තියන කියෙනෙ කොට විතරයි ම බුද්දස්්‍රාවක කියන්න පුොළුවන් වෙ. එතර තමන්ගේලඟ බලවෝන විමසල හැම වෙලාවකම මගේලගේ ඒ කියන්නාව ගුණ දරමටික තියෙනවද. නැ මම තාමත්ති ර සාම්ප්‍රදායකව ැගෙනාපු තැනද කිය බලන්නඕන. තු වෙනස්වෙලා නැත්තන්. තාම තිකම තැන තව. උදාහරණය කෙටට කියනවනම් බනාහන කෙනෙකුගේ චරිතය බනාහන් නැතිකෙනගේ චරිතර වට හත්පසින් වෙනස්ෙන් න හැබැයි ඔහු මම බනාහනවා මම මිහිම බනාහන හවල් බනාහනව කියනක වචනින් කියන්න ඕනනෑ. මොද තමන් ගුණධර්ම ගුණධරම රකිෙන කෙනෙ මගේලඟ මෙවැනි ගුණධරම තියෙනම කියලා කියන්නේෙම ලාභාපේක්ෂාමෝලික කරගෙන. හොඳට මනින්න පුළුවන් තමන්ගලඟ මෙහිම ගුණධරම තියනම කියන අයගෙළඟ මො හරි අඩුපාඩුව පෙන්න්නන්න කේන් තියන හැටි බලන්න. ඇබැයිතින් හරි අඩුපාඩුව පෙන්න්න ඕනෑ. එට ඒවෙලාට ඔු කේන්තිරගෙන ඒ පිළිබඳව හැසිරෙන වි්‍යත්වක බලන්න පුලන් ඔහු කොයි තරමට දියුණු වෙලා ඉන්නවද. සහරයගෙළඟ තියෙන්නේ තමන් සීල්ලවන්තේක් තමන් ධානපතියේ තමන් හොඳට හිත දියුණු කරගත්තු කෙනෙක් කියලා වච්චනය කියන්න උත්හ කරනවා. ඒ රජුවම කියන පිරිස් සමහරයින්නවා සමහරයින වක්්‍රාකාරෙන් කියන්න. ඔ දෙෙ කොට්ටාසම ඉන්නවා. ති ඔයිවිර බන්න කොට පින් ොතන කොඩාක්දනෙකිෙල්ලංඟ එබනි අඩුපාඩුකන් තියෙනවා. ති හරියට ධර්මේ දියුණු කරගත්තු කෙන හෙම කෙනෙක් නෙම. හරියට ධර්මේ දියුණු කරගත්තු කෙනවා. හිතන විද කරන දේවල් හැමෝටම වඩා හත් පසින් විෙනස්. එඒ විෙන සොහොන්දට තේරෙනවා දෙ අපි ගත්වොත්. අපිතුම භාවනා කරන තැනක් තියෙනවා කියලා. ඔම මේ කාරණාවු නිතර කියන කරුණා. දැමි භාවනා කරන පිරිස කියල කියන්නේ. හොන්දට හිත දියුණු කරගත්ව පිරිසා. කියලන අපි හඳුන්වන්නේ අපිට මවුරුදු දයක් භාවනා කරන තැනක් තියෙන වනම් ති ඒ පිරිස ලාළග තින ෙස්. ලා ඩ ලා ඩ පේක්ച ඩ ලා ෙන් යක් ව කර ොං ද ාව හොඳ ව ති බෑ ර ත්තට බ ගන්න ො. ක් ද ට තක් වා එක පොග එක ොත්తග නවා හැම කෙනෙකොටම දෙන්න පොත්තියනවා අපිළඟ ඔයි ගොල්ලො පේලියට එන්න කියලා කිව්වෝත් ඔතන කීදනෙක් පේලි පැනපැනීද විශාල පිරිසක්ක පේලි පැනපැෙන තවත් සමහරයි එක පොතක් දෙනවා කියලා කිව්වෝත් සමහරලාට කියනවා අප යාලුවෙකුත් වෙන දයිනවා අදනංයා ආවෙන යායටත් පොතත් දෙන්න බේ නැහෙම දෙන්න නෑ කිවෝති න හිත් නරක් කර ඒවගේ සමහරලාට බොරු කිය පොත්් ගන්නවා හරලාලට එක පොතක් කරගෙන යි වට රෝමි යි පොලිනම තවපොතක් ගන්න. ඉ නමුත් දැ ච්චර කාලයක් බහවනනා කරල මොනවද ලබල තිනෙ කෙවුව ති ලබපු දියයක් නෑන ඉතින් එතකොට බලන්නකෝ අපි මිච්චර කාලයක් මේ දේ වැඩුව කියලා ප්‍රතිඵලයක් නේ නමුත් මගේ අදහස තමයි ධර්මී හැසිරෙන කෙන ඊට වඩ හත් පසිම වෙනස් කෙනෙක් පෙන්න්න ඕන හිතන විදිය ක්‍රියා කලාපයන් කරන දේවල් ඒවාරි වෙනස් තමන්ගේ ලෝභසිත තමන්ගේ දේශ සහගත සිත තමන්ගේ මොෝහ සහගත සිත තමන්ගේ ඉරිෂයා සහගත සිත මෙව යටපත්වෙලා තියෙන් ඕන. නමුතිටික වෙලා නැත්තං එහම් මේකටවිල ප්‍රතිඵයක් ලබලන එක ඇනෙ හරියටට හිල්වෙච්ච වට්ටියට වතුර වැක්කරන වගේ වැඩක් කරගෙන තියෙන්නේ. කිසිීම ප්‍රතිඵලයක් නෑ තිගේ සහය ප්‍රඥාව වහදාගන්න නැති තා කල් එකෙනට දියුණු වෙන්නද තමන් කොයිතරම් දෘෂ්ටියක් දරාගෙන හිටිය ධරම යහලා දධරමයට විරුද්ධ දෘෂ්ටිය ගනන් තමන් ඉන්නේ ඒ දෘෂ්ටියය තම වෙනස් කරගන්න පුළුවන් කෙනෙක් පෙන්න්නවා. කොච්චරලොකු අපරාධයක්ද පිංහතුන බනක් අහන්න ලැබෙන්නේ කල්ප ගානකට පස්සේ. ර දහම්සුරදු රයිතුමාගේ කතාාවප යහල තියෙනවනි එක බණපාදයක් අහන්න අන්තිමටම ජීවිතත් පරිතියක් කරා කියලා ො ටේකින් හිතල බලන්න මේ ලෝකෙම මේ ධර්රමිය කියනෙක ොච්චරු දුර්ල බයිද මේ කාලෙ සුොලබයි කෙළ හිතන්න පා අපි මීපදිලලායින බුද්දෝත් පාද කාලෙක නිසා අපට හොදට බනහන්න පොළුවන් එසේ බන අහලා හලා හලා තමන්ග මේ හිත පොළුවන් තරන් පින්වතුන සකස් කරගන උත්සාහ කරන්න හැමත් තිස්සේම විමස විමස බලන්න මන් කොයි මටමකට දියුණු වෙලා තියෙනවද කියලා. තමන් අනිත්තයට චෝදනා කරන්න කලින් තමන්ටම තමන් චෝදනා කරග නර ගිය සතිමම දේශනාවදි පැහැදිලි කරා නැර මිත්තර කියන හාමුදුරුව තමන්ට චෝදනා කරගත්තු විදිිය. උනාසේ තමන්ට චෝදනා කරගතති අරහස් පලල්ලා බොබුණනඇති නිසා කියලා. ඒවගේ තමන්ටම චෝදනා කරගන්න උදාහරණ කැටියට තමන්ට යම්කසි දේකට තරහග ෝතියි. සසිහිියාවෙන් පසේ හිතන්න මංම මේ තරහ ගත්වයක හොඳ දෙයක් නෙවී අපිතු මුදාහරණැක්කටට තව කෙනෙකුගේ අඩුපාඩුව කියලමක් හැටට කියල විවේචනය කරනවා මොකද අඩුපාඩුව කියන්න ඕන අඩුපාඩුව තියන කෙන ඇත්ෙ එක අනිත්තා ඇත් එක කියනමක් කියන කියලා කියලමක් වාඩු පත්වන මොකද කියන කෙනට වැඩකුත්නේ හන කෙනාට වැඩකුත්නේ ති කියලමක්ඒ එක තවකෙනෙක් චෝදනා කරනවා කියනක. ඒවගේම තමයි තවෙනෙක් පිළිබඳ ඉරසිියාවෙන් කටයුතු කරනවා කියන්නේ පිතු ීති සමහරලාට පින්කංකරගන්නාවමත් කෙලිස් බර වැඩි කරගන්නවනි පින්කං කරන අය පින්කම්බලට සම්බන්ධ වන්න අය බලන මේ බන අහලා හිත හදාගත්තු නැති සමහර අයම සංසාරයට පිනක්කරගන්න ක කියල යන තැනට ගිහිල්ලවත් පිනක්කර කරගන්න නැති වෙනවා එතනදිීත් කරගන්න අලාභයක් පාඩුව සමහරලාට පින්කං සංවිධානය කරන ඉන්නවා සංවිධානය කර අය ගෙළඟත් බොහෝ අඩුපාඩුකන් තියෙනවා සමහරය පින්කංවලට සංවිධානය කරන පින්කම්වලට සම්බන්ධ වෙන ඉන්නවා ඉතින් ඒතැන් ඒ අයිගළඟත් අඩුපාඩුකන් තියෙනවා මිද්ධි කොට්ටාසේම තේරුම් කරගන්න ඕන කාරණාවක්තමයි නුවනින් සමහර වෙලාවට එහෙම තැන්වලට එහෙම පිරිස් එක පිරිසක් කරන්න එහෙම පිරිස සම්බන්ධ කරන ගන්නගෙන් වලකිතවා That, ිැ ගොල් ාඩ ුවක් දිගොල්ො ඩ ති ඇත ම පින් කම් රග නැති මයිති ඩිපුරු ාඩුව හ ලට දක ල තිෙනවා. ම ංසාරයට මහ පිනක් කරගන්නතිී නවස්ථාවක් තමන්ගේ ලඟතියෙන්න්න තමන්ග හිතව වටකරගෙනන්න. මේ කෙලෙස්වලින් අරමලු පිං කමයේම ලබන ප්‍රතිපලේ පින් උතුරු නසරදානවා. බලන්න බන අහලා. හිත හදාගත්ත නැතිවුනෙන් පසදි වෙන පාඩුව මගේ මිහෙම යෝජනාවත් තියෙනවා මමිගමි හිතීන් හිතල හදාගත්තු කාරණාව අපි ගමු කෙනෙක් ්‍රසාාවක් කරනව කියලා ඔන්න රසාාවක්කට යනවා දැන් රැකියාවල් කරනයි දන්නවා රැකියා කරන ස්ථානවල තියෙන ගැටල් සමහල්ලට ප්‍රධානියයගෙන් ගැටලු තියෙනවා දහනිියන් නිසා ගැටලු. වැඩ කරන සමන්ගේ ළගේ නනිකුත් පිරිස නිසා ගැටලු, සේවක සේවිකාව නිසා ගැටලු. ආය ඒතිනේ ගැටලු ඉතින් දෙැමි ඔක්කෝම විඳ දරාගෙන එතනට යනවා. හැබයි දැන් ඒ ප්‍රශ්න විඳ දරාගෙන යන්න ඇතනම ප්‍රශ්න විඳදරා විඳ දරාගන කොල හයියක් තිීර නිසාද සමහරලාට නැති නිසා වෙන්නත් පුළුවවා. හැබැයි අද වැඩ කරන තැන ප්‍රශ්නයක් නිසා ගෙදරාවම හට වැට නොය ද දෑන? හිටත්තී ප්‍රශ්න ච්ච තැනමේයි වැඩට යන්නේ සමහලට තමන්ට රැකයා කරන තැන බාධ කරන පිරිස වැඩිය නමුත් ඒත් ඇයි වැඩට යන්නේ ඇයි රස්සාාව කරන්නේ ඔය කොටම වඩා එක දෙයක් දකින මොකක්ද වැටුප එතවට තමන්ට මාසිකව ලැබෙන වැටුප තමන්ට ඒගේ වටිනගම තේරෙනවන්නේ එතොට ඒ වටිනකම තේරුම් අරගෙන අර සියල්ල විඳ දරාගෙන යන වැඩට ප්‍රශ්න ට ද ත් මොක ප්‍රශ්නලට දහත්ව න රස්ව නති වන ෙසේවට මදි හත්ත න්නේන තමන්ගේ පාඩිුවර හැමදීම විදදරාගෙන රස්සාාව කරලා එන වෙදර. හැබේ ඔක්කෝ විද දරාගෙන විද රාගන පුළලහැ කියවති සනම වැටුප ගැනවටන ම දන්න නිසා. ඉදි මංගේ ඔන්නොයි වගේ හිතන්න පින්කන්ගැෙන. සමහරලාට පින්කාම්මවලට යනකොට විදධ ප්‍රශ්න තියෙන්න්න ොලුවන් නමු. බනක් අහනවක් කියල දැනගතු තිතැට යන්න. එතන බණ කරන්නේ කවුද කෞ දෙෙන්න්නේක අදා කරගන්න පොහොඳ සම්මාධදිිටික බනක්න්න බණහන්න යන්න හොඳ සම්මාධික ධනය දන වන තැට යන්න සම්මාධි්ික පිංකමක් කරන හිතැට කියන්න මොකොද ඒ අවස්ථාවයින්නේනේ. අර අපි රස්සාාව කරන තැනට යන්නේ වැටුපිතිබෙන වටිනකම තේරුම් අරගන්න වගේ පින්කම කරන දැනට යන්න මම කියන්නේ. මේ සංසාරයට මට ලැබෙන්න්න තියෙන අවස්ථාවක් මම නැති කර ගනිනේ එනිසාමන් මෙතනට යනවක් කළ හිතාගෙනයන්න. තම මේක උදාහරණකින් කියල දෙන්න අපේතුම එක්ම පවු්ලි සහෝදරුව දෙන්නේ කින්නවා. ම මේක කාරණාවමකදදි කළ හිතන්න පුළුවන්න තින්න සහෝදුර දෙන්නකින්නවා ඉතින් එක් හිතමනාපය නිත් කෙන තමනාපයි දැන් එක සහෝදර පින් ගමක් කරනවා. යොහුත්තික අමනාපකම වෙන පැත්තිකින් තියෙන හැබැයි කරන්න පින් ගමක්නේ. ප න්න එන්න අවසර තියෙන මන යන්න උොනොහු කිෙලිම කියනවනම් ඕන මේ පින්කමට එන්න පායිල යන්නපා මොකද හුගේ හිතත් එතකොට කල කිරවගන්න වන එතැන්ටගේම අකුසල් පුරෝගන්න වන්නේ එහම නැතයි න්න පින්කමට මොකද තමන්ගේ සහෝදරය ඇත්තික තින අමනාපකම පැත්තක හැබැයි මේ වෙලාවී තමන්ට කරගන්න තියෙන පින තමන්ට නැති කරගත්තොත් ඒ පාඩුව නම් සංසාරේගවල නිම කරන්න බේ අති විශාල පාඩුවක් කරගන්නේ. මංහිතන්නේ මියක්කෝටම හේතුව තමන්ගේ කෙලෙස් හිත මොකද කෙලෙස් හිත තමන්ට පුද්දුමෝ විදිහට සංසාරට බාධ කරනවා නික කැඩපතක් වගේ තමන්ගේ දීවිතයේ දිහා දකින උත්සාහරගත්තේ නැතුනවා ධර්මේතුරෙන් තමන්ව දකින උත්සාහරගත්තේ නැතිව නොති එහැම දාමර හිල්ොච්ච ව්ටිට වතුරු පුරුණුව වගේ තමයිතින් යන්නේ කිසිම දියුණුවක්නේ. ධර්මය අනුව තමන්ගේ ජීවිතය හදාගන්න බලන්න තමන් ගැන බලන්න තමන් ගැඩු පාඩු කම්බරන්න බලන්න තමත් කෙනකුගේ අඩුපාඩු මක් නෙවෙේ හැම වෙලාවකු උත්සාහ කරන තමන් ගැඩුපාඩුව. එක තමයි දියුණු ධර්මී හෙසිරෙන කෙනනාාගෙලංඟතින් ලක්ෂණ. තමත් කෙනෙක්ක් කමනනාපනං තමන් හිතින් අමනනාපම ඇති කරගන්න පාරහුඳු දාාහරණයක්නි පින්වොති යර මම කලින්ඳුත්මික දේශනා කර අර පුන්න සිටුතුමාගේ දියන උත්තර උත්තරා. තමන්ට තමන්ගේ මාලිගාව වි්‍යාාවච් සිටතුමාගේ මාල්ලිගාාවේදක දන්දැන විදදිියක්න. මොකද සිටු මාලිකා මත්‍යා ෘෂ්ියි හාමුදුරුනම වඩම්මන්න බෑ ඉරිං තාතර මේක කිවම් පුන්න සිටතුමාටිකොම් ොන්න සිිතුමාකද කරේ සිරිමා කියන නගර සෝබිනියව දියනියගේ ස්වාමියට බිරිඳක් කරල පාවල දුන්න දවස් පහළවකට උත්තරාට කිව්වා ඔයි දවස් පහලවේ පින් අකරන දවස දෙැනට සිරිමට කහවුණු දාහත් දෙනව කහවුණු පාලුස් දා දැ සිරිමා උත්තරාගේ ස්වාමියයක්ගේ ළඟටාාවවිතතාාව කකාලි බිරිිදක්කට දවස් පහලවයි බිරිඳ වෙලායිඉන්නේ. දැන් උත්තරාමකදකරේ දවස් පාලවේ බුද්ධ ප්‍රමු සංගරාත්නය තමන්ගේ මාලිගාවට වඩම්මෝල දන් දෙෙනවා. දැන් මෙහෙම දන් දෙෙන කොට දැ උත්තරා කරන්නේ තමන්ගේ දෑතිීමම ධනය පිළියල කරන එක. එකට හේතුව තමයි මොකද මේ පින්කමකදී වෙයා වච්චේ කියල වෙනම කොටසත් තියෙනවා. පින්කමේ වේයා වච්චේ කියන වෙනම කොටසසාක්. වීයාාවච්ච කියන කොටස්ස කියන්නේ පින්කමට ගීල මහන්සේනවා කියන එක. දැන් අදකාලි ගුඩාක් අයිගිළඟතියන අඩුපාඩුව තමයි පින්කමක් වුණාම පින්කම දවසති යනවා එක්කු මුල්ලින් ඇවිල්ල මැදිින් නෙගිටලයනවා මැදිින් ඇවිල්ලා ගින් නෙගිටලයනවා සමහරලාට පටන්ගන්න තැනින්දල අවසානී දක්වාමී ඉතාම සුළු පිරිසයි. අපිැ සාමාමන්‍යෙන් ගත්තුතින් පින්හතුනීම ලක්ෂය අද දින ක්‍රැස්කරගත්තු මහ පින්කමක් ලිහිතන්න පින්කමට ලක්‍ෂයක් දෙන එකතු වෙනවා. ය ලක්ෂය දෙනා අතරින් පින්කම පටන්ගත්තු දවස ඉදල්ලා අවසාන දවස වෙෙ කම්ම ඉන්ඳල තියෙන හොයල වැලෝති. ඉතාම සොළු පිරිසක් සමහරලට සීයකටත්වඩ අඩු පිරිසක් තම ඉදලතියෙන. ඕනම පින්කම ගත්වොත් ඕගතම යථාර්ථය. මහා පිරිසක් පින්කමකටාව කියල කිව්වට ඇත්තටම ඒ පින්කමේ වැට්ටිපපුරම ප්‍රතිඵල ලබල තියෙන්නේ සී කට ප ඩු පිරිස. මටේ කාරණාව එහෙම හිතෙන කොට පුදුම වෙන්න දේකුත් නෑ මොකද මට මිහෙම දෙයක් හිතෙනවා. පිනතනි මේ බුද්ධ ශාසනයක ඉන්නේ මහාශාවක අසූ දෙනයින. බුද්ධ ශාසනය ඉන්නේ මහාශාවක අසූ දෙනයි. එතවට දැන්ම. අපි ගත්තතින් ලක්ෂයක් වැඩහිටපු අවුරුදු ලක්ෂයක් වැඩහිටපු සාසනී වනත් මහාශාවකිින් අසූදනයි එක වෙනස් වෙන්නේ න. ගැන බොම සුළු ගාන ඉන්නේ. සාමානින් බුද්කින්නේෙකුගේ සාසනයක සාමාන්‍යයෙන් කියන සූවිසිය අසංඛයක්ව නිවදකිනවා කියලා. කැනේ අසංකෙ විසිහතරක්වත් නිවන්දකිනව කියල තමයි, අවම කියන නමු ීට ඩ වැඩීති ඔක දෙගුණ තුංගුණු වෙන්න පුළුවන්. නමුත් ඔය ඔච්චර පිරිසක් නිවන් දැකත් ඒ බුද්ධ සාාසනයක පින් උතුනි ප්‍රකටවෙලායින්නේ නම් කීපයයිති. අසු මහ ශ්‍රාවක ශාවිකාවෝ ඊළඟට ඉටමහාගත්වති තාම සුළු පිරිස ප්‍රකට වෙලායින්නේ.කෙන් මුළු බුද්ධ වාසනයේ මර ප්‍රකටවෙන්නේ ශාාවකෝ ඉතාම සළ පිරිසයි. ත ති නරක වල ්‍රකට වෙන තින්නවා ම ති හොඳදේවල්ලින් ප්‍රටව ව ම ල පරිසයි. නමුම ඒකේ හෙමයි කෙළ හිත්තවනකොට මොකද එක පුදුම වෙන්න දේකොත් නැහෑ මොකද? ඒ අසූ දෙනදගේ එම නිවනකට යස හ රාගක නහන්සැලදගේ එකම නිවනට, බුදු හාමුදුරුව වැඩපු නිවට ප තමයි. අර සූවිසි්‍යයාසංකගේ කියියප නිවනට තමයි. හැබැයි. ඒ අසූ දෙනා මේසාස නිහි විශේෂ පිරිසක් බට පත් වනේ. පිහතුනි සංසාරෙහි ප්‍රතිඵල ලබන්න පුළුවන් කාලවල වෙනස්විදිටම හිතල පින්ගම් කරගතු අයි.ග වෙනස් විදිර හිතනවා. අර සාම්ප්‍රදායක විදිට දන්දීල සිල් රැකල කරනවා නෙවෙඒ වෙනස් විදිර හිතන පිරිසක් වෙනවා. වෙනස්ම විද්‍යකට ඒ දෙවල් කර උත් සහ කරනවා. හැම දේම හිතනවා දන් දෙන්න ගියාත් බලනවා මගේධානය මට විශේෂයේම දෙන්න පුළුවන්ගවෙනි කොහොම. සමරලාට අනිත්තින පිරිසට වඩා විශේෂෙන් හිතන උත්හ කරනවා. හොඳ උදාහරණයක් තම ඇර මහා කප්පින රජතුමා දහසක් දෙනෙක්ක එක තමයි සංසාරයේ පින්කංකරගෙනනාවේ දහසක්්‍ය නැත්තටම ස්ත්‍රී පුරෂගත්තුතින් දෙදාහ. දැ මේ මේ සියල්ලෝම පදමුත්්‍රර බුදුරජන්හන්සගේ ශාසනින්ද ලාමික්කටම පින්කංකරගෙනනෙන පිරිසා. කාශව භාගතු නහන්සගේ ශාසන මේ දහස් දෙන උපදිනවා. පදිලා ඒකකි නිකාම විවාහකරගෙන ති කාශභාගතු වහසකිලඟට බනහන් යනවා එකදවස බණහන්න කියාම ඔක්කොම තෙමුණ එතකොට කල්පනා කරා අපි සංසාරයේමි ආවාසවල් පූජකරපපු නැති නිසා තම අදපි දෙමුණේ හෙවනක් පූජ කරලන ඉනිසා අපි හෙවනක් හදමොයි කියලා දහස් දෙනාම එකතු වෙලා ධර්මශාලාවක් හෙදවා හදළ පූජ කරා ඔය ශලාව හදල පූජ කරන දවසේ එවතන හිටපු ප්‍රධානිියයා ඉගෙන කප්පින රජතුමාගේ බිරිඳ මටම මේ පිංකමේ වෙනස්ම පින්කමක් කරගන්න ඕන. තු වෙනස්ම පින්කමක් කොහොමද කරගන්න ඕනේ කියල හිතන කොට ඇ කල්පනා කර ම මෙහෙම පූජාවක් කරනවා කියලා ඇමොකද කළේ ය අනෝජා කියල මල්වර්ගයක්ත් තියෙනවා මේ කහ පැහැත්ති මේ මල් අරගෙන ප්‍රත්තරම්පාට රෙදිකඩකුත් අරගෙන. තිඒ රන්වන් වර්ණී යුක්ත රදිකඩේීමේ මල් කළබෝතලා බුදුරජන් වහන්සේට පෝජ කරලා ප්‍රාර්ථනාවක් කරනවා සාමීනී. උපෝපන් හැම භවයකම මේ ස්වර්ණවරණය වගේ මගේ ශරීරය හැම ජීවිතයකම ස්වර්ණවර්ණ වේවා.ගැනෙ රන් පැහැති ශරීරවරණයක් මට ලැබේවා එවගේ මේ හැම ජීවිතයකම මට අනෝජා කියන නාමේ ලැබේවා කළ ප්‍රාර්ථනා කරා. බලනුක දැන් අර මහා පිරිසක් කතරේ වෙනස්ම විදිරෙහිතල විශේෂෙන් පින්ගම කරගත්තා. එරිංවිභාගතුන් වහසක ශාසනී ඇ උපදිිනවාර විද්‍යියටම ශීරවර්ණයකින් නමලබෙන්නේ තනෝජාකිර නම. තුට අන්නේ වගේ ඇර සාාසනවල පින් ඔතු නමේ විශේෂෙන් හිතල පින්කං කරයි නො ලක්ෂයක් දෙැනෙ එකට එකක තුල පින්ක කරතුම විශේෂෙන් හිතන පිරිසෙන්නේ තාම අතලොස්සයි සමල්ට හයක් දොල්හක් වෙන්න පුළුව. සමල්ට මහා පිංකමේම ක්කම කෙනෙක්වෙන්න පුළුවවා. විශේෂං හිතව. ොද ැබිච්ච ජීවිතයයේ උපරීමටම ප්‍රයෝජන ගණ අ ොස්සයි. එහම අත්තුලොස්සක් කියියලක කියන්නේ ඒය ඇතින් අර ධර්මය හොඳට ටහලා දම්මානු දම ප්‍රතිිපදාවෙන් ජීවිතය පුරුදු පහුණු කරගත්තු පරිස. තිෙද මේ උත්තර තමන්ට බොහෝ සේවක ඉන්දෙද්දී උයන්න නමුත් තමන් මහන්සි වනයක ඊට වඩාපී ප්‍රද්‍යා වච්චය කනෙ කොටස වෙනම තියෙනවන. ති දැම් මේ කාරණාවිදිමය දවස් පහලබීම කුස්සයට වෙලා ධන පිස පිස පෝජ කරන්නේ. ති දැන් කුස්සයක වැඩරන කොට ඉතාම, උසස් ගනයේ වස්ත්‍ර ඇන්දත් දඒවා සෞත්වෙනවා සිටිතුමා දවස කුඩුමහල් තලෙ හිඳල කුස්සේ දිහා බලද්දී උත්තරා දැලිකුණු පෙරාගෙන ධනය හදනව පේෙනමයි ඉතිං සිටතුමාට වෙලා වෙහිතුුණ අනමී මෝඩ ගෑන මිච්චර සැපවිඳන තියෙන මාල්ිගාවී දැලිකුණු පෙරාගෙන ශ්‍රමණ බ්‍රාක්්මණයන්ට දන් දෙෙන හැටිකිල හිතුුණා. එහෙම හිතල ඔ සිටතුමාට හිනාගියා උත්තරා යටයිදගෙන සිටුතුමාාව දකලා තරට මෙහිමිතුුණ නමී මෝඩ සිටතුමා මෙච්චර මහා දනසම්පත්තියාගෙන සංසාරයට උපකාරරගන්න පිනත් දහමක්කත් කරගන්න න තිහැට කියලා එහිම හිතල උත්තරාවට තිනාගිය ද සිටතුමාටතරගනරමහිල හිනාගේ උත්තරට සිටුතුමාගේ නරම හිතල හිනාගේ නො දෙන්නට හිතුුණේ සිතුවිලි විතරයි ම දෙන්න හිනාාවන මෝට මෝන බලාන්න ඕක දැක සිරිවා සිරිමාට ඕක දකළල සිරිීමට කේන්තිගිය මගේ සාවාමඇත්ක මේ හිනාාවනා කියලා සිරිමට අමතකගුණ ම මේ ගිදරටාපො තාවකාලෙක බිරිඳක් කියලා තිං සිරිම මොකද කළේ පහල ටැවිල්ලා කුස්සේ කැකෑරෙන තෙල් කටාරමින් තෙල් හැන්දක් කරගෙන උත්තරට ගහන්න ගියා. දෙැක් බලන්න දෙැම්මි තමන්ට නරකක් වෙන්නනි හදන්නේ. බලන්න මේ වගේ ප්‍රශ්නෝයි පින්කං කරනකොට ගොඩක්කයට වෙනවා. එැමි තමන්ට නරකක් වෙන්න හ දන්නේ. තේවිලා දන්නවා මම දැන් නපොරු සිතුවිලි උපදවගත්තුත් එකක්තමය මගේ පිනට වෙන හානිියක පැත්තගින්. නිත මගේ සසර ගමට හොඳ දෙයක් නෙවේ. බලනුකෑ නුවනින් හිතල්ල හිතපු විදිිය ඇමොකක් දැනද හිතවේ. ඇ හිතනව සිරිමදැම් මට මේ නපුරක් කරණා ආවට ඇ මට කරපු උදව්ීට වඩ වැඩි. පොද ඇ මේ වෙලාවේ මේ වගකීම බාරගත්ය නැත්තම් මට මේ දවස් පහලවෙේ දන් දෙෙෙනෙ බැරවෙනවා. ඇ මට මේ වෙලාවෙ කරපු මේ උදව්ුව අතිං අල්ල තියන්න පුළුවන්කක්නම් මහපොළොවේ මෙ සක්වල තලීද මදිි කෙළ හිතනවයි කරපු දවතියන්. ඉච්චර විශල උදව්වක්කිනවෑ කරේ ෙවන් න දවක් කරපු කෙනෙක් පිළිබඳව. මගේ හිතේ අල්ප මාත්‍ර වශසිංව තරහක් නෝපදීවා ල්ප මාත්‍රවශසිං හ තරහත්තියෙන වනන් ෙල්වලින් මගේ චරිීරෙ පිලස්සේවා එහම තරක් නැත්තන් ය තෙල්ටික මගේ ශචීරේ තුළ සිල් දියයක්ක් වේවා කළ ්‍රාර්ථනා කරා. ඉතිං මේ කාරණාව නිසා. උත්තරාගේ ඇඟටදාාපු තෙල්ටිකින් උත්තරාට හානියක් වුණේ නෑ. බලන්නක ඇ හිතපු විදිිය ඇට තිබොනන ිහිමේතන්න. මේ කොහොමද මට මිහෙම කරන්නේ. මම මේ ගෙදර අයිතිකාරයා මේ ගෙදර තාව කාලිකාප කෙනෙක් විතරයිමය සාම්‍යින්. අඥාන භහාවට පත්වනාව හිතෙන් යොහොමයි. නමුත් දන්නව නුවනින් මේ වෙලාවෙ මම හැසිරෙනෙ විදිිය. මගේ සංසාරයට කොයි විිය බලපෑමක්කිල්ල කරනවාද කියලා. අන්නහිමි හිතාගෙනය ඉතාම ප්‍රඥාවන්තව ඇගේ හිත හදාගත්. අන්නේ එක තමයි නිසාාසනී සැබෑ බුද්ධශ්‍රාවකය හිතන විදිය. මොක බුද්දශ්‍රාවකයා සසරට හානි කරගන්න ත්නේ තමන්ග පිනට හනි කරගන්නේ. පින්කරන්න ගියම පිණට හනි කර ගන්නෙත් නේ ඒවගේ ම තමයි ජීවත්වෙන විධියෙන් සංසාරට හානි කරගන්න ත් නේ නුවනැත. නොතිති. නොවන්න නැතිවුනම් පසදී තමන් පින් පිංකං කරන්න ගම පිටත් තානිකරගන්නවා එවිතරට නෙවෙයි පෞු්කරගෙන සංසාරයට තානි කරගන්නවා මේ බණ ඇහුවයි පස්සෙදී හරියට ධර්මය මෙිනිෙහි කරන්න පටන් ගත් තම හැම දේම නැතිවෙනෝ පිංවොතුයි අනුදම්ම චාරිනෝ කියල කියන්නේ එක ධර්මය අනුව තමන්ගේ ජීවිත හදාගන්න දේශයේ යටපත් කරන බනක් කහලා ඒ අනුව බලන් හැම තිස්සීම දේශීයටපත් කර දැ විතක්කට සන්ටාන කළ සූතරයක් තියෙනවා අපි ඉදිරි දවසක සූත්‍ර දේශනාව සාකච්ඡාක් කරමෝ ඒ විතක්ක සන්ටාන සූත්‍රයේ තියෙනවා තමන්ගිහිතට කෙලෙස් ඉපදුනාම ඒ කෙලෙස් යටපත් කරගන්න ක්‍රම පහක්ඒ විතරකයන් නසන්න ක්‍රම පහක් හරි පූරු දේශනාවක් මේ විතක්ක සන්ටාන සූතරය න් ඉදිරි හිතන් ඕන යට බලන්නවන මන්ගේ හැසරීම මේ භාග්‍යවතුන් වහන්සගේ බුද්ධශාවකේ හැසරණ විජරමං හෙසිරෙන්න්නේ ැන් උදාහරණය කටට හිතන්න අපි ගමුකු දැන් අදකාලේ තියෙන ප්‍රධාන ගැටලුවත් තමයි මේ ඔය මේ නැකැත්වලට වැඩකරන එක ගමුකු අපි. ැ බුදුරජාණන් වහන්සේ ඒකට දේශනා කරලා තියෙන මොකක්දද දැේ මහා නිද්‍යශපාලියයේ පන්සේ විසිහයවනි පිටිුවේ දේශනා කරලා තියෙනව බුදුරජාණන් වහන්සේ මන මෙහෙම ක්‍රම හතරා ආතබ්බනං සුපිනං, ලක්කනං නෝ විදහේ අතෝපි නක්කත්තා. කියල මෙහෙම ක්‍රම අතරක් කියනවා මේ ආතබ්බන කියල කියන්නේ මන්ත්‍ර ශාස්ත්‍රවලට සුපිනං කෙල කෙනන සිහින ශාස්ත්‍රරවලට ගැන හීන දැකල කියන අනාවකේවා. ලක්කනං කියන්නේ මේ ලක්ෂණ ශාස්තරයට ඔපු මිනිසුන්ගේ ලක්ෂණ දිහාබල්ල කරන අනවැකේවා. නක්කත්තන් කර නැත්වලට. බදු හා මුදුරුව මිනි මිතනදී කියනවා දැ අපි ගත්වොති නැත් කියන එක ගමුකු භාගතුනහස් දේශනා කරනවා නක්කත්ත පාටකා නක්කන්ති ආධිස්සන්ති ආධිසන්ති මේ නැකැත්පාඨකයෝ මෙහෙම නැකැත් කියනවා. වෙෙලාවල් කියනවා. එහෙම නැකැත්වරගතියෙනවා අට්ටවේෂනි නක්කත්තාන නැකැත්වරගතයන විසි අට. ඉමිනා නක්කත්තේන ගරා්ප වේසෝ. කියන්නේ මෙන්න මේ නැකතින් ගෙට ගැවදී යුතුයි. ඉමිනා නක්කත්තේන මකුටන් කන්දි තබ්බන් මෙන මේ නැකතින් මුහුලු බැඳිය යුතුයි. ඉමිනා නක්කත්තේන වාරයිය කාරේ තබ්බාන්. මෙිනි මේ නැකතින් ආවාහ විවාහ කටයුතු කළ යුතුයි. ඉමිනා නක්කත්තේන බීජනීහාරෝ කත්ත්බං මෙන මේ නැතින් හිටවිය යුතුයි ඉමිනා නක්කත්තයන සංවාසෝ මේ නැකතින් සංවාසයට ලැබිය යුතුයි ඒවා නක්කත්ත පාටකා නක්කත්තං ආදිසන් මෙන්න මේ විදට නැකැත් පාටකෝ නැකැත් කියනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා බුදුරජාන් වහන්සේ ඔය කාරණාව ඔයි විදිට දේශනා කරල උන්වහන්සේ කියනවා මේ නැකැත් ආතබ්බනං සුපිනං ලක්කනං නෝවිදේහ අතෝපි නක්කත්තාන් මේ සිහින ශාස්ත්‍රය යාදිී වශී මන්ත්‍ර ශස්ත්‍රය ලක්ෂ ශාස්ත්‍රයේ මේ නැකශාස්ත්‍රීය වන්සේ දේශනා කරනවා නෝවිදේහීය නචරය න සමාචරීය න සමාදාය වත්තේය අතවාන ගන්හිීය නවගන්හීය නදාරීය නවපදාරය පක්කෙයිය නප්පයෝජෙයියාාතිී. මින්නෙමී කියන ක්‍රමය නොකරන්න නොහැසිරෙන් උත්සහ නොගන්න අඩුමතරමි හොඳයි කියල හිතලවත් නොපිලිගන්න. නොගන්න නොදරන්න නොවිමසන්න නොසලකන්න නොය දෙන්න කියලා භාගතුනාස දේශනා කරනවා. බුදුහාමුදුරු දේශනා කරනමේ කාරණාව තුල මේ මහා නිද දෙෙසපාලේ පන්සේ විසිහැවෙනි පිටුව බැලුවනම් මේක මෙහෙම ඔොයාගන්න පුොළුවන් තේවිතරක් නෙවේ පිනතුනි භාගතු වහන්සේ බොහෝ තැන්වල මේ නැකැ සම්බන්්ධයෙන් ඔය විදියට ධර්මදේශනා පවත්වල තියෙනවා. බුදුරජාන් වහන්සේ කිසිම තැනක කියන්නෙ නෑ මේ නැකැත් හොඳයි කියලා හරි කියලා ත් අදකාල සමහරය විවිධ මතවාද ධරණවා මේ බුදු හාමුරුවෝද නැත්වලින් වැඩරලා තියෙනව කියල්ලා ොකද දැ භාගතු වහන්සේ. මෞ්කුස පිලිසිඳ ගත්තු වෙලාව ඉපදිච්ච වෙලාව ගිහිගේ නික්මිච්ච වෙලාව බුදු බාව ලබපු වෙලාව ඕ සමහරය කියවා බුදු හාමුරුව නැත්තලින් වැඩ කරා කිය මොකදොය උත්තර පල නැකත ඔය වගේ විවිධ නැකැත්වර්ගකිහිපයක් කියලා තියෙනවා ති වීසා කරෙන නැකතින් තමයි මේ වගේ මේම දේවලුනේ කියළ කියලා තියෙනවා අපේ ධර්මිහිම කියලා තියෙනවා භාගතුනාන්සේ බුදදුවෙච් නැ වෙලාව වීසා නැකතින් බදදුුණේ හොම කියලා තියෙනවා. පිකතුර එතන තියෙන්නේ මේ අදකාලෙ කරන ක්‍රමයට කරලා නමේ. දෙැ ස්වර්ණමාලි මහසෑඒ ඉදිකිරීමම් පටගත්තු මොහොත වීසානැකත ක වීසා ැකත කියලා කියන්නේෙමේ කලින් මෙහම වෙලාවක්තින ඒ වෙලාට මුල් ගල් තියන් ඕොන කිය තිය පෙළවනවේ. ඒ චෛත්‍යයේ වැඩ පටංගත්තු වෙලාව හොඳ වෙලාවා? එකන හිතල පටගත්තු වෙලාව? ඒ වෙලාවර නැකැත් ක්‍රමට හොයල ැලුවෙන් පසිදි හොඳ වෙලාවා. එතුට අන්නේ වෙලාව තමයි හොඳ වෙලාව නැත්තන් කලින් වෙලාව බල්ල දෙන්න උදාහරණ කැටියට ළමයි උපදිනකොට වෛ්‍යවරුන්ට කරනම හවල් වෙලාව ළමයා බිහි කරන්න කියලා. දරි ඒ විලාව හොඳ වෙලාව ක කිය හිතල තමයි ගනිතකොට ඒහම පින් හතුනි සංසාර කර්ම වෙනස්සිනිනේ. එහෙම වෙනස්වෙනිනේ. ති නැකැත්වලින් වැඩකරනව කියන එක බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයකොට ගැල්ලපෙන්නේ නැතිතීම කාරණාව. එක කිසිම තැනක භාගතුනාන්සේ වරණනා කරලන නමුත් ඉතිං අද කාලයේ සමහරය ඕකු ඔයි විදදිටම අධහනවද නෑ ඒන් ඉතිං අපි අනුදම්ම චාරීනෑනී ධර්මී අනුව ජීවිතය හැඩගස්ලාගරනෑනේ මොකද සහලට සම්ප්‍රදායර් රැක ගන්න ඔයි වගේ කාරණාවල් නිසා ඔයි වගේ කටයුතු කරනවා දැ. ්‍යාදුෂ්ික දෙවිවර සරණය අන්්‍යිපා කෙලකවුවට අද කීදනෙක් ෞ්ධය ඉන්නවාවද පංහතුන දෙවරා දහන එකෙන් අනුදම චරීනෑ. සමාලාට ලංකාවේ කොඩ දිනකින් අහල බැලෝත් සම්මාධි්්‍රික දෙවරුන්ගේ නම්දහයා සමාලට කියන්න දන්නන්නේෑ. සම්මාධි්ටික දෙවරුන්ගේ නම් දහයා කියන්න දරම් දන්න නැහැ සමහරය න ි්‍යාදෘෂ්ටික දෙවරු විශාල ප්‍රමාණයකගේ නම් කියන්න පොළුව එක නේතර හේතුව තමයි. ධරමිය අනුව ජීවිතය හැඩ ගස්වාගෙන නැතිකම්. ධරමී අනුව ජීවිතය පෝෂණය කරගත්තු නැති. තිගේ නිසා පින්වතුන අපේ පින්ංවතුන් බනාහන්න ර අහනයමංකොන හෙනයේ දෙන්න කියලා ඇති. ඇහෙනයට අ හිිල්ලච්ච වට්ටිට වතුර පුරුණ වගේ වැඩ අහනායි කෙල කියන්නේ තාම හොඳ කං යොමු කරගෙන මනසින් මිනිහි කර කර ධරමී හිත හිත බනහන පිරි සහනයි අන්න ඒ අය මේ කාරණාවල් හිත ටරගෙන මෙන්න මේක භාගෙතුන් වහන්සි ගනුශාසනාව ඒ අනුසාසනාව මම හරියටම ක්‍රියාත්මක කරනවා කියල තමන්ගේ ජීවිතය ඒකටනුව විෙනස් කරගන්න බලන් ඒක එක තැනක දෙක් විද්‍යයක්ත් තව තැනකද තාවවිදයක් නෙවී තමයි යම්කි ප්‍රතිපත්තියක් පුරුදුපුහුණු කරගත්තනං පිහොතුන අඩුගානේ ඒ ප්‍රතිපත්තිය තමන්ගේ මරණේ නිසාවත් කඩන්නපා මේක කැඩුවෙනතුනුත් මරණවා කියෙකිවොත් ඒත් වෙනස් කරගන්නපා න්න එහම ප්‍රතිපත්තියක් කදාගන්න. තමන්ගි හිස කදිින් වෙෙන් කලත්. මම මේ භාග්‍යවතුන් වහන්සේගේ අනුසාාසනාවෙන් පිටින් නම්ම වැඩ කරන්නේ නහැ කියෙලා අර වෙනස් කරගතු කාරණාවල් කිසීම තැනකදි වෙනස් කරගන්න පා. හැබැයිතිං ඒ වෙනස ඇති කරගන්නඕන තමන්ට හිතර දැනනේවනවේ භාග්‍යතුන් වහන්සගේ අනුශාසනාවට ගැලපිනේවා. යතන් සමහරඇ ප්‍රතිපත්තිරක්කිෙනවා තමන්ට හිතනේ හරී කෙළ හිතනේවා. ඉතිං ඒව නිෙවෙයි? භාගිතුන් වහසගේ අනුශාසනාවට අනුව දෙවල් වෙනස් කරගන්න අන්න එහම වෙනස් කරගත් තම තමන්ටේව සාර්ථක කරගන්න පුොළුවවා දැන් එලබ කාලයේ වස්කාලය දෙ වස්කාලෙට ගොඩක් දින සූදානම් වෙනවා නමුත් අපි කාල තිස්සේ මේක පවිශේෂම දැනුවත් කරගෙන යන රණාවක් නමුත් ඉතින් ගොඩා දිිනෙක් පිෙනස්වෙලා නැහැ කියල සමහරලට තේරෙන නමුත් ඇතැම් පිරිසක් වෙනස් කරගෙන තියෙනවා ර පින්වතුර මේ වස්කාලයේ කටන පිංකං කියලකෙන ඇත්තරම දෙකා මතකතියාගන්න කටින පින්කමෙන් ආනිසංස ලැබෙන හාමුදුරුවන්ට විතරයි ගිහිියන්ට දෙවී ගිහි පිරිසට කොහොම දානිසංස ලැබෙන්නේ වස්තුම්මාස කරන දේවල් වලට මට දැන් මේ වෙලාවි කාලයේ මදී ඇත්තටම අප උත්සාහ කරා මේ දේශනාවෙන් මේ දේශනා මාලාව නිමා කරන්න මගේ අදහසක්තියනවා ඊළංඟ දේශනාාවදලා ම වස්කාලේ ගැන පොඩි පැහැදිලි කිරීම් ටිකක් අපේ පින් උතුන් වෙනඩුවෙන් කරන්න මොකද මේ නිත්තර නිතර කිව්වතින් හරි මට හිතම ගොඩක් දෙනෙ හිතලේ හිතහරි වෙනස්ර ගනික නැත්තම් ගොඩත් දෙෙකොට ලුකු පාඩුවක් වෙන්න ඇත්තටම ද මේ වටින කාලයක් අනිත්්‍යක අපි දන්නවා කටනය පින්කම්වලට විශාලධනයක් වියධං කරනවා ඉතිිය ධනය වේධං කරන එක කිසිම ප්‍රශ්නයක් නෑ නොමුත්ඒ වියධංකරනක් තිපල්ලයක් ලබෙන විදිරි වියදං කරන වන. දැ පවු් කරන්න ධනීවියදං කරගන්නඩ ඕන නෑනි. ධනීවේදං කරගන්න එක පින් කරන්න වියදං කරන්න ඕන. ොදඒ වියදං කරන්නේ නැවත තමන්ට සංසාරයට ආයෝජනයක් කරගන්නෙ පින. තිකනි පොයි පුුණ්්‍ය නිධානයක් කරගන්න මුත් ගොඩක්ත්දනේ කර අල්ප දැනුමක් තිීර නිසා දැන් කටනෙ පින්කමක් කරන්නයන කොට, බොෝ ැනුමක්තියාගෙන නෙවේ කට්න පින්කම කරන්නේ තින් ඉන්නේ අල්ප දැනුමනිසා සමහරය? ධනී වියදං කරනු විශාල ලෙස නමුත් අන්තිමට බන්නකොට අල්ප ප්‍රතිඵල ඇත්තමයි ළඟාකරගෙන තියෙන්නේ මං පහුගි අවුරුද්ධෙත් මේක විශේෂීම මතක් කර අප දන්න එක බොහොමදායක පිරිසක් සද්ධවන්ත පිරිසක් නැවත මතක් කරන්නු නිසමික කියන්නේ තියඇත්ත මම මගේ ශාසනක ජීවිතයේ භාග්‍යතුන් වහන්සගේ අනුශාසනාවට අනුව දැක්කපු එක්ක මේක වස්තුමාසසි කට්න පින්කම ගේ මේ සාසනක ීවිතය ම දෙදකප එකක ම නිතර කියලා තියෙනු බොෝදේශනාවල් වලදී එකඇනේ තමන්ගේ ගෙදර පුද්ධ ප්‍රමුක සංගරත්නයට පෝජ කරලා ඊට අල්ලබ ගෙදර කොලියටාරගෙන ඒ තුම්මාසෙම තමන්ගේ රැ කියාවල්ලින් අයිගලා මංකරමේ ඒ මට්ටමට අපේ පින්හතුොට කරන්නුනේ කියල නෙවේ කියන්නේ මංකෙරෙ චර දියුණු පිරිසක් ඉන්නඔල් ලංකාව. මේ කාරණා වහල මේකම කරන්න ක කියලා උපදිසිදෙනන වදන්නේ වේ නමු මංිතර මේක අනුවදන්ගන අප පින්ගොත්තුර ගොඩක් වටිනවා අල්ලප ෙදර කොලිය ටරගෙන තමන්ගේ රැකයාා කරන ස්ථානාවල්ලින් පොළු පළුවන් විදිට අවසර ලබාගෙන තුම් මාසෙම බුදුරජාණන් වහන්සේටේ මහ සංගරත්ටු පස්ථාන කරා ඒව පින්ොතුනි තා උසස්සිදිර කරේ ධනි පූජ කර බුදුරජාන් වහන්සේ හැම දා මත්ති විශේෂ බුද්ධ පූජාවක් පූජ කර ඒවගේම හවසර ධර්මසාකච්ඡා කරා ඒ දවස්සලී සම්බදවෙච්ච පිරිස පුද්දුම කුසල් ගොඩක් සංසාර ටිකතු කරගත්තේ. ති අපි පෙර සංසාරයේ පින්කරගෙන තිබුණ මටහිතන හෙමයි කියෙ හිතනවා මොකද අඩුමතරවේ ඒ පින්කම් දැකබලාගන්න හරි දිනෙ හි පිකර සම්න්ධන පුළුවන් මක් ලැබුණා. තිම්මන් කැන එහෙම පින්කරගන්නත් සසරින්ගෙනාපු පින්තියෙන්න්න ඕන. ඉරි දැන් වවස්තුම්මාස ගිහිගෙන ආමුදුදරුව වෙනුවෙන් කැපවෙනකටම ඇතරම් පින් ලැබෙන් ඇත්තන් කටන පින්කමට පින් ලබෙන්නේ. මං ඉදිරි දේශනා කීපයක් ඇත්තරමේ වෙනුවෙන් පවත්වන්නංමං උත්සාහකර ඇත්තරම මේ පෝට කලෙගේ දේශනා පවත් පන්න ඕන කියලා කියැන්නේ. වස්කාලේ ආරම්භන පෝට කලින්ගේ පවත්තන්න ඕන කියලා නොත්ම මේ දේශනා මාලාාවපට අවසංකරගන්න බැරිවෙච්ච නිසාන් කෝමරිමික ලබන සති වෙන කොටට මේ මාරයචචනි කෙන දේශනා අවසංකරගන්න පුළුවන් වේ වී තර මං බලාපොරොත්තුන ඉළඟ දශාව එතිින් පටන්ගන්න. වස්කාලයේ කොහොමද බුදුරජාන් වහන්සේගේ දේශනාවට අනු වස්කාලය ගත කරන්නේ ගිහි පිරිස තකොට කටනපින්කමක් කොහොමද කරන්න ඕන කෙන කාරණාව මන් දේශනා කීපේකින් අප පින්වතුන තේරුම් කරල දෙන්න. මංකයන්නේ. කරන දෙයක් කලාකිව්ව පලියට නෙවේ පින් ලැබෙන්නේ කරනදේ හරියට කරොත්තු විතරැ පින් ලබෙන්නේ. ඉන්සාපේ පින්වතුන් අන්නේ කාරණාව හරියට දැනගෙන. ධර්මය හොන්තට දැනගෙන පිින්වතුන් පස් පිංකම බාරගන්නවනන් මොද සමහර පන්සල්ලින් බලනකෝ අවුරුතු ගානකට පස්සෙනනි වස්කාලේ ලැබෙන්න්නේ උපස්ථාන කරන්නකොට ඒ හරියට දැනගෙන ඒ ලැබෙන අවස්ථාව මේ ජීවිතයේ මට ලැබෙන එක්කම අවස්ථාව කලි හිතලා පෙපංවතුන් පින් කරන්න. එක ොහොමද කරන්න කෙනෙක මම අපි පින්වතුර කියල දෙන්න තුට අන්නේ වගේ පින්වතුන මේ ධරමයට අනුව තමන්ගේ ජීවිතය හැඩ ගස්වා ගන්න කොහොමද න්න ඒක පුරදු කරන්න එක කොට අනුදම්ම චාරී කළ කියන්නේ ධර්මයට අනුව හැමදේම කරන්න ඕන. හැමතිස්සේම ධම්ම දජ ධර්මියය දජයක් කරගෙනින් ඕන කිස්සිම කාරණාවක් මුල් කරගන්න ඕන නෑ. දැං උදාහරණයකට වස්කාලය කළල ගන්නකු. දැ වස්කාලි වෙනස් කරලා කරන්න පටන්ගත්තු ගමම්ම ගොඩත් දෙෙනෙකොට කියන්න පුළුවන්. ඉති මේ කාලයක් තිසික කරගෙනපු සම්ප්‍රදායවල් වෙනස් කරන හොම කියල කියන්න පුළුව. නමුත් ඒ චෝදනාාවල්වට බයිවනි නෑ මොකද? ඒ වෙනස් කරගන්නේ ධර්මයට අනුව භාගතුන් වහන්සේගේ නිවැරදි අනුසාසානාවට අනුව තමයි මේ දී කරන්නේ. හැම තිස්සේම ධර්මය මෝලික කරගෙන කටයුතු කරන්න උත්සාහ කරන්න ඕන තිහෙම කළොත් තමයි අපි පිංවතුන්ට ඒ ආනිසංසය හරියට ලැබන්නේ. එෙමනං අපි අදට වෙලාවට ඉවරලා තියෙන් නිසාම නිමාවට පත් කරනවා. තිමින්න මේ ගුණාංග ටික තමයි පංවතුනිමේ අපි ජීවිතය තුළ දියුණු කරගන්න ඕන. මොකද වියත් වෙන්නඕන විනීත වෙන්න ඕන විශාරද ෙන්න්නවඕන බහුස්ෘත වෙන්නවඕන ධම්ම දර න්නඕන දම්මානු දම පටිපන්න වෙන්නවන සාමීචි පටිපන්න වෙන්න ඕන, අනුව දම්ම චාරී වෙන්න ඕන. මිනි මේ ගුණාංගටික දියුණු කරග්ඩඕන. ඇම වලමුම ඉස්සරහට එතනින් යහ පැත්තර භාගතුන්හන්සේ මොමගේ කාර්ණාවදද මේ භික්‍ෂුන් වහන්සේලාට දේශනා කරේ කියලා. එමන අපි ලබන සතේ කාර්ණාව දේශනා කරවීම ආරමුණින් පියද්දට මේ දේශනාව නිමාවට පත් කරනවා. න අධදවසම තුම් සදධර්ම දේශනාව පවත්ඵලා රැස්කරගත්තුූ සියලුම පින් අපි මේ වෙලාවේදී අනුමෝධං කරනවා විශේෂයේ ම අධ දේශනාව දායකත් වෙදාරන්නේ මොරුටුව පදිංච ේමමාලි වෙළගෙදර සහ උදිිත වෙළ ගෙර කිය පින් න් දෙප ති තු පොරොත් න විශේෂයම ුලි මස විසි ාවමන දින නස්වන ජනම දින සැමරු හෙම් මලි ළගෙදර මහත්මියයට ආශිරවාදය කරන්න එවාගේම ජනවාරි හත්වන දින සිය පණස්වනූ පන්දිනේ සැමරු උදිත වෙළගෙදර මහත්මාට ආශිරවාදය කරන්නත් තිං ඒ පින්වන්ත දෙපලට අපි මේ වෙලාවෙේ සෙත් ්‍රාර්ථනා කරනවා. එ දෙපලට තුනරුවන් යාශිරුවාදය ලබේවා නිදුක් නිරෝගී සෝපත් භාවේ ලැබේවා කායික මානසික සුවපත් භාාව ලැබේවා තිං එ දෙපල ජනාගතේ විඩුවමින් තින සීල් බලාපොරුතු අපේක්ෂාසි අල සාර්ථක ේවා මුදුන් පත් පේවා කායික සෝපත් භාාවය, මානසික සෝපත් භාවය. දෙපරට ලැබේවා කලාපි මේ වෙලාවේ, සාදෝ කියා සෙත් ප್ාර්ථනා කල්್ शිරुවාදය කරනවා. එවාගේම තිනේසා විහාරා කියන ආදරන දරුවන් දෙපට තාಶරुවාදය කරනවා, තිගේ දරුවන් දෙපළගේ අධ්‍යාපන ගමන සාಾර්ථක වේවා. අ ්‍යාපන රුවන් දෙපල කරගෙනියන් ලබන සේලු කටයුතු සාර්ථක කරගන්නට තුනරුවන්ගේ ආශිරුවාදය. නිදු පිරෝගී සුව සම්පත්තියේ කායික මානසික සෝපත් භාවය දරු දෙපරට ලැබේවා කියලා ආශිරවාදය කරනම ඔුන්ග්‍යනාගතයේ යන ගමන කිසිම බාධාවක් නැතුව දැනුම වර්ධනය කරගෙන. හැම දේම සාර්ථක කරගන්නට ශක්තිය දහිර ලැබේවා කියල සෙත් ප්‍රාර්ථනා කරනවා. යවාගේ මනුලා ලොකෝගමගේ මෑනියන්ටත් නිදුක් නිරෝගී සෝපත් භාවේ ප්‍රාර්ථනා කරනවේ මැනියන්ට මේ උතුම් ධර්මදානනිමී පිණින් නිදුක් නිරෝගී සුව සම්පත්තිය, කායික මානසික සෝපත් භාවය සැලසේවා කළත් ්‍යාශිරුවාදය කරනවා එගේම පරලෝ සැපත් සෝමපාල් ලොකුගමගේ පියානන්ටත් ජේමිස් වෙළ ෙදරපියානන්ටත්, සෝමලතා වෙළ ෙදරමෑණියන්ට දෙේවිකා ලොකුගමගේ සහවිවේයටත් මේ වෙලාපී පී දෙනවා තිංගේඒ මවපිය හැමදිනාටම මේ පිං අනමෝදන් වේවා. ඒ හැමදිනාගේම සසරගමන සූපත්තේවා පතන බෝධියකින් උතුම්, චතුරාරය සත්‍ය ධර්ම අවබෝධ වේවායි සාධෝ කියයා පිං අනමෝදන් කරනවා. ගේ ප දශ කැ හන්ස ටත් ර්මශවන කර පහැමදි නාටමත් අන ෝදැ කරනවා ವගේ ෙ ිකාවේ සව ති තුමන්ටත් මන කාරතු මන්ට කාර ම හමදි ටමත් ිස් ල් ල් ඩුවක් ැතුව අ ෝදන් ේවා අවසා බා පැහැමදි නාටමත් කෙටිම කාල්ලෙකින් පහසු කාಾරෙන් සුක සහගත ප්‍රති ಪදවිින්. තුම් චතු සති ධර්මියාව බෝධ කරගන්නට ම දාාර කුසලානි සංස ධර්මිය පාරමී ධර්මයක් ම වේවායි. සාධූ සාධ සාධූ කියා පාර්ථනා කරගමු ආකාසට්ටහාචබුම්මට්ටහා දේවානාගාම හිද්දිකා පුഞඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්ਖන්තු සම්මා සම්බුද්ධ සාසනන් චිරන්රක්ਖන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රਖන්තු සම්මා සම්බුද්ධ සාාවකන්ද නිත්්‍යෙෙම් දර් දර්ක්ශිනාවට වැඩකොට බදාළ පූජ්ජිපාද මාතරම් මහින්ද ස්වාමින් වහන්සේට නිතිත් නිරෝගී චිරජීවනය සැලසේවා සාධූ සාධූ සාද